අද දින අපි දිවයිනේ බස්නාහිර සහ සබරගමුව ඒ වගේම වෑම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසී ඇතිවේවි කියලා බලාපොරොත්තු වෙනවා. නැගෙනහිර පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලත් සවස් කාලේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසී වූ ඉගුරුම් සහිත වැසී ඇතිවේවි. විශේෂයෙන් කියන්න ඕනේ බස්නා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල උතුරු උතුරු මැද ඒ වගේම වෑම පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල අපි බලාපොරොත්තු වෙනවා විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක වගේ තරමක් තද සුළං. ඒ ගැනත් අවධානයෙන් ඉන්න කියලා අපි මහජනතාවට කියනවා. ඒ වගේම දිවිනවට මුහුදේ කාලගුණය සැලකුවාම පුත්තලම සිට ගාල්ල කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබ්බෙන්න වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. සෙසු මුහුදු ප්‍රදේශවල අපි තරම් වැසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙවෙනි වටා සුළං හමන්නේ නිරිත දිසාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 30ක් 40ක් අතර වගේ වේවි. නමුත් ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරේ හරහා පුත්තලම කල්පිටිය දක්වාත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් යන වෙරළට ඔබ්බෙන්න වන මුහුදු ප්‍රදේශවල මෙම වේගය පැයට කිලෝමීටර 60 70 දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙන්නත් පුළුවන් සමහර අවස්ථාවල. ඒත් එක්කම කියන්න ඕනේ පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 50ක් 60ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. විටින් විට එම මුහුදු රළු වීමේ හිඩකඩකුත් තියෙනවා. ඒ ගැන අවධානයෙන් ධීවර ප්‍රජාවට නායක ප්‍රජාවට අපි කියනවා මුහුදු ගමන්වල යෙදෙන්න කියලා. asianmirror.lk